Ashikoi Japanese Center. Hello everyone. ඔයාලා අහලා තියෙනවද මිශ්‍ර ක්‍රියා කියලා වචනයක්? අපේ සිංහල භාෂාවේ අපි මිශ්‍ර ක්‍රියා කියලා ක්‍රියා වර්ගයක් ඉගෙන ගන්නවා. මොනවද මේ මිශ්‍ර ක්‍රියා කියන්නේ කියලා මම ඉස්සෙල්ලාම ඔයාලට කියලා ඉන්නම්. මිශ්‍ර ක්‍රියාවක් කියලා කියන්නේ අපි සාමාන්‍ය වාක්‍යයක් ඇතුලේ අවසාන ක්‍රියාවත් එක්ක මොකක් හරි තවත් ක්‍රියාවක් කරනවා නම් අන්න ඒවට කියනවා අපි මිශ්‍ර ක්‍රියා කියලා. මම උදාහරණයක් කියන්නම්. මම කියනවා මෙන්න මෙහෙම. මම බත් කන ගමන් ටීවී බලනවා. මම බත් කන ගමන් ටීවී බලනවා. මේ වාක්‍ය ඇතුලේ අවසාන ක්‍රියාව මොකක්ද? සාමාන්‍යයෙන් අවසාන ක්‍රියාව විදිහට යෙදලා තියෙන්නේ බලනවා කියන ක්‍රියාව. ටීවී බලනවා කියලා කියන ක්‍රියාව. මෙන්න මේ අවසාන ක්‍රියාවත් එක්ක අපි තව ක්‍රියාවක් වාක්‍ය බැඳ කරනවා. මොකක්ද? බත් කනවා කියලා කියන ක්‍රියාවත් කරනවා. බත් කන ගමන් ටීවී බලනවා. ඒ කියන්නේ මේ බත් කකා තමයි ටීවී එක බලන්නේ. අන්න ඒවට කියනවා අපි මිශ්‍ර ක්‍රියා කියලා. අද වීඩියෝ එකකින් ඔයාලා හදන්නේ මේ මිශ්‍ර ක්‍රියාවක් කොහොමද ජපන් භාෂාවේ වාක්‍යයක් ඇතුලේ යොදන්නේ කියන එක සහ කොහොමද ජපන් භාෂාවෙන් මිශ්‍ර ක්‍රියාවක් හදාගන්නේ කියන එක ගැන නිවැරදිවම අවබෝධය ලබා ගන්න. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද මේ මිශ්‍ර ක්‍රියාවක් ජපන් භාෂාවේදී හදාගන්නේ කියන එක සහ වාක්‍යයක් ඇතුලේ මේක නිවැරදිව යොදන්නේ කොහොමද කියලා. මම එහෙනම් ඔයාලට මුලින්ම කියලා දෙන්නම් කොහොමද මේ මිශ්‍ර ක්‍රියාවක් ජපන් භාෂාවේදී අපි හදාගන්නේ කියලා. හරිම ලේසි දෙයක් කරන්න තියෙන්නේ. ඔයාලා මගේ කලින් වීඩියෝ එකකින් ඉගෙන ගත්තා කොහොමද verb එකක් must form එකක් බවට පත් කරන්නේ කියලා. නේද? verb එකක් must form එකක් බවට පත් කරන විදිය ඉගෙන ගත්තා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඉස්සෙල්ලාම අදාළ verb එක ගන්න. ඔයාලට මිශ්‍ර ක්‍රියාව හදා ගන්න අවශ්‍ය වෙන verb එක අරගෙන ඉන්න. ක්‍රියාපදය අරගන්න. ඊට පස්සේ මේ verb එක must form එක බවට පත් කරගෙන ඉන්න. ඔයාලට verb එක තියෙන්නේ dictionary form එකෙන් නම් dictionary form එකෙන් තියෙන verb එක must form එක බවට පත් කරගෙන ඉන්න වෙනවා ඔක්කොටම කලින්. පැහැදිලිද? ඊට පස්සේ මේ තියෙන මස් කියන කොටස අයින් කරලා දාලා එකතු කරන්න මෙන්න මේ වචනය. මොකක්ද වචනය? නගාරා. නගාරා කියන වචනය එකතු කරපු ගමන් මේ අදාළ ක්‍රියාව මිශ්‍ර ක්‍රියාවක් බවට පත් වෙනවා. පැහැදිලිද ඔයාලට කරන්න තියෙන දේ? මම ආයි කියනවා කෙටියෙන්. ඔයාලට මිශ්‍ර ක්‍රියාව හදා ගන්න ඕනේ verb එක මොකක්ද? මේ verb එක ඉස්සෙල්ලාම අරගන්න. ඒ verb එකේ must form එක ඉස්සෙල්ලාම හදලා ඉන්න. ඊට පස්සේ මේ must form එක අයින් කරලා must කියන කොටස අයින් කරලා ඊට පස්සේ නගරා කියන වචනය ඒක පිටිපස්සට එකතු කරන්න. පැහැදිලිද? අපි ක්‍රියාපද කීපයක් අරගෙන මේ විදිහට හදලා බලමු කොහොමද මේ ක්‍රියාපද ටික හැදෙන්නේ කියන එක සහ ඒ ක්‍රියාපදවල තේරුම කොයි විදිහටද එන්නේ කියලා. ඔන්න ඔයාලට දැන් බෝඩ් එකේ පේනවා මම ක්‍රියාපද කිහිපයක් දාලා තියෙනවා. ක්‍රියාපද පහක් මම දාලා තියෙනවා බෝඩ් එකේ. අපි මේ ක්‍රියාපද පහ මෙන්න මේ කියන නගරා කියන පැටර්න් එකට හදාගෙන බලමු. ඉස්සලාම තියෙන verb එක මොකක්ද? තබෙරු. තබෙරු කියලා කියන්නේ මොකටද? කනවා කියලා කියන එක. හරිනේ? කනවා කියලා කියන verb එක තමයි තබෙරු කියලා කියන්නේ. right. අපි එහෙනම් මෙයාව හදලා බලමු. ඉස්සලාම මම මොකද්ද කිව්වේ? අදාළ ක්‍රියාපදයේ must form එක හදාගෙන ඉන්න වෙනවා. එහෙනම් ක්‍රියාපදයක් දැක්කහම must form එක බවට පත් කරන්න කලින් මොකක්ද කරන්නේ? ක්‍රියාපදයේ අදාළ වෙන group එක ගැන හොඳට හිතලා බලන්න. මොන group එකටද මේක අදාළ වෙන්නේ? first group එකටද, second group එකටද, third group එකටද කියලා බලන්න. තබෙරු කියන ක්‍රියාපදයේ අයිති වෙන්නේ second group එකට. එහෙනම් second group එකේ ක්‍රියාපදයක් must form එක කරන්න මොකද අපි කලේ? අවසානයේ තියෙන රුව අකුර අහිං කරලා දාලා මස් කියන කොටස එකතු කරා. right. එහෙනම් තබෙරු වල මස් ෆෝම් එක තමයි තබේ මස් කියලා කියන්නේ. තබේ මස්. ඔන්න මස් කියන මස් ෆෝම් එකට හදාගත්ත ඉස්සෙල්ලාම ක්‍රියාපදය. ඊට පස්සේ මේ කියන මස් කියන කොටස කපලා අහිං කරලා දාන්න. මේ රූල් එක තමයි අපි අනුගමනය කරන්නේ. මස් කියන කොටස කපලා අහිං කරලා එකතු කරන්න කිව්වේ මොකක්ද සෙන්සේ? මෙන්න වචනය නගරා කියන වචනය. මේ කියන නගරා කියන කොටස එකතු කරන්න. එතකොට හැදෙනවා verb එක තබෙරු වල නගර කියන pattern එකට තබෙරු කියන වචනය හැදුවොත් ක්‍රියාපදය හැදුවොත් මොකක්ද හැදෙන්නේ තබේ නගරා එහෙනම් මම කිව්වා මේ අපි හදාන්නේ මිශ්‍ර ක්‍රියාව කියලා එහෙනම් ඔයාලට දැන් තබේ නගරා කියන එකේ තේරුම හිතන්න පුළුවන් මොකක් වෙන්න පුළුවන්ද මේ තබේ නගරා කියලා කියන්නේ තබේ නගරා කියලා කියන්නේ කන ගමන් කියලා කියන එක මිශ්‍ර ක්‍රියාව කන ගමන් එහෙම නැත්නම් කකා කියලා කියන අපි කතා කරද්දී සිංහල භාෂාවෙන් එදිනෙදා කතා කරද්දී අපි කියන්නේ කකා කියලා කන ගමන් කියලා කියන්නත් පුළුවන් එහෙම නැත්නම් ලිඛිත සිංහල වලදී අපි පාවිච්චි කරනවා කමින් කියලා කමින් නේද ඔහු කන ගමන් කිව්වත් ඔහු කකා කියලා කිව්වත් ඔහු කමින් කියලා කිව්වත් මේ කියන pattern එකට තමයි හදාගන්න ඕනේ මිශ්‍ර ක්‍රියාවකදී උදාහරණයක් විදිහට අපිට මෙහෙම කියන්න පුළුවන්. ඔහු කන ගමන් ටීවී බලනවා. ඔහු කන ගමන් ටීවී බලනවා. එහෙම නැත්නම් ඔහු කමින් ටීවී බලනවා. එහෙම නැත්නම් ඔහු කකා ටීවී බලනවා. ක්‍රියාපද දෙකම සිද්ධ වෙන්නේ එකට. මිශ්‍ර ක්‍රියාවක් කියලා කියන්නේ ඒකට. මම කලින් කිව්වා මිශ්‍ර ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා. අවසාන ක්‍රියාවත් එක්ක කරන ක්‍රියාවලට තමයි මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ. පැහැදිලිද ඔයාලට? අපි යන් එහෙනම් දෙවනි ක්‍රියාපදයට. මොකක්ද දෙවනි ක්‍රියාපදය? නොමු. නොමු කියලා කියන්නේ බොනවා කියලා කියන එක. right. නොමු කියන ක්‍රියාපදය අයිති වෙන්නේ මොන group එකටද? first group කියන group එකට. එහෙනම් නොමු වල must form එක මොකක්ද? නොමිමස්. නොමිමස් කියලා කියන්නේ නොමු වල must form එක. ඉස්සෙල්ලාම must form එක හදලා ඉන්නවා. ඊට පස්සේ මොකක්ද කරන්නේ? මේ කියන must කියන කොටස කපලා අයින් කරලා දාලා එකතු කරනවා මෙන්න මේ වචනය නගර කියන වචනය නගර ඊට පස්සේ හැදෙනවා අපිට verb එකේ නගර කියන pattern එක මිශ්‍ර ක්‍රියාව මොකක්ද නොමිමස් වල මිශ්‍ර ක්‍රියාව වෙන්නේ නොමි නගර කියලා කියන එක තමයි මිශ්‍ර ක්‍රියාව බවට පත් වෙන්නේ නොමි නගර නොමි නගරා කියලා කියන්නේ එහෙනම් මොකක්ද? කලින් කිව්වා තබේ නගරා කියලා කියන්නේ කන ගමන් කියලා කියන එක නම් නොමි නගරා කියලා කියන්නේ බොන ගමන්. එහෙම නැත්නම් බිබි බොමින් කියලා කියන එක. නේද? right. අපි යන් ඊළඟ ක්‍රියාපදයට. මිරු මිරු කියලා කියන්නේ බලනවා කියලා කියන එක. මිරු. එහෙනම් මිරු වල must form එක හදලා ඉන්න මිරු කියලා කියන්නේ second group verb එකක් නිසා must form එක වෙන්නේ මිමස් කියන එක. ඊට පස්සේ මේ කියන must කියන කොටස කපලා අයින් කරලා දාලා එකතු කරනවා මේ වචනය නගර කියන වචනය. හැදෙනවා මොකක්ද? මිනගර. මිනගර කියලා කියන්නේ බලන ගමන් කියලා කියන එක. එහෙම නැත්නම් බලමින් කියලා කියන එක. ඔහු ටීවී බලන ගමන් කෝපි බොනවා. ටීවී බලමින් කෝපි බොනවා. පැහැදිලිද ඔයාලට? ටීවී බල කෝපි බොනවා. මිශ්‍ර ක්‍රියාවයි හැදෙන්නේ. යන් ඊළඟ verb එකට යොමු. යොමු කියලා කියන්නේ කියවනවා කියලා කියන එක. එහෙනම් ඉස්සෙල්ලාම යොමු වල must form එක හදලා ඉන්න. යොමු වල must form එක තමයි යොමිමස් කියලා කියන්නේ මොකද first group verb එකක් නිසා යොමිමස් කියන එක තමයි යොමු වල must form එක වෙන්නේ. ඊට පස්සේ මේ කියන must කියන කොටස කපලා අයින් කරලා දාලා එකතු කරනවා නගර කියලා කියන වචනය. නගර හැදෙනවා යොමු වල නගර කියන pattern එක. එහෙම නැත්නම් යොමු වල මිශ්‍ර ක්‍රියාව මොකක්ද? යොමි නගර. යොමි නගර කියලා කියන්නේ කියවන ගමන්. එහෙම නැත්නම් කියවමින් කියලා කියන එක. ඇය පොතක් කියවන ගමන් තේ බොනවා. ඇය පොතක් කියවමින් තේ බොනවා. ක්‍රියා දෙකම එකට සිද්ධ වෙන්නේ මිශ්‍ර ක්‍රියා. පැහැදිලිද ඔයාලට? එහෙනම් ගමු අපි අවසාන ක්‍රියාපදය. ඉකු. ඉකු කියලා කියන්නේ යනවා කියලා කියන එක. right. ඉකු කියලා කියන්නේ first group එකක් නිසා ඉකු වල must form එක වෙන්නේ ඉකිමස්. ඉකිමස්. must form එක හදලා must කියන කොටස කපලා අයින් කරලා දාලා දානවා මෙන්න මේ වචනය නගර. එහෙනම් ඉකු වල මිශ්‍ර ක්‍රියාව බවට පත් වෙන්නේ ඉකි නගරා. 生きながら කියලා කියන්නේ යන ගමන් යමින් කියන එක. පැහැදිලිද ඔයාලට? එතකොට ඕනෑම ක්‍රියාපදයක ඔයාලට මිශ්‍ර ක්‍රියාව හදාගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ අදාළ ක්‍රියාපදයේ මස් ෆෝම් එක ඉස්සෙල්ලාම හදලා ඉන්න. ඊට පස්සේ මේ කියන මස් කියන කොටස කපලා අයින් කරලා දාලා එකතු කරන්න නගරා කියලා කියන වචනය. පැහැදිලිද? අපි එහෙනම් මේ කියන මිශ්‍ර ක්‍රියාව යොදලා වාක්‍ය කිහිපයක් ලියලා බලමු. වාක්‍යයක් ඇතුලේ කොහොමද මේ මිශ්‍ර ක්‍රියාව යෙදෙන්නේ කියලා. හිතන්න මෙන්න මෙහෙම අවස්ථාවක් ගැන. පළවෙනි වාක්‍ය විදිහට මම කියනවා නංගි පොතක් කියවන ගමන් කෝපි බොනවා. නංගි පොතක් කියවන ගමන් කෝපි බොනවා. එහෙනම් මිශ්‍ර ක්‍රියාව මේ වාක්‍ය ඇතුලේ යෙදවෙන්න ඕන තැන මොකක්ද? කියවන ගමන් කියලා කියන කොටසට. රයිට්. අපි එහෙනම් වාක්‍ය ලියලා බලමු. නංගි කියලා කියන්න අපි කියනවා ඉමෝතෝ කියලා. ඉමෝතෝ. ඉමෝතෝ වා පොතක් කියවන ගමන් පොතට කියනවා හොන් කියලා. හොන් ඕ කියවන ගමන්. රයිට්. එහෙනම් කියවනවා කියලා කියන ක්‍රියාපදය ජපන් භාෂාවෙන් කියන්නේ කොහොමද? යොමු. එහෙනම් යොමු වල නගර කියන පැටර්න් එක හදාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් යොමු වල මිශ්‍ර ක්‍රියාව හදාගෙන ඉන්න ඕනේ. යොමු වල මිශ්‍ර ක්‍රියාව හදාන්නේ කොහොමද? අපි කලිනුත් ඉගෙන ගත්තා. ඉස්සෙල්ලාම මස් ෆෝම් එක හදලා ඊට පස්සේ මස් කියන කොටස අයින් කරලා දාලා නගර කියන එක එකතු කරන්න ඕනේ. එහෙනම් යොමු වල මිශ්‍ර ක්‍රියාව වෙන්නේ යොමි නගාරා. යොමි නගාරා. ඉමෝතෝ වා හොන් ඕ යොමි නගාරා කෝපි බොනවා. කෝපි බොනවට කියන්නේ කෝපි වලට කියනවා කෝහි කියලා. කෝහි ඕ බොනවට කියනවා නොමිමස්. කෝහි ඕ නොමිමස්. ඉමෝතෝ වා හොන් ඕ යොමි නගාරා කෝහි ඕ නොමිමස්. නංගි පොතක් කියවන ගමන්. එහෙම නැත්නම් නංගි පොතක් කියවමින්. එහෙම නැත්නම් නංගි පොතක් කියව කෝපි බොනවා. පැහැදිලිද ඔයාලට? එතකොට මේ වාක්‍ය ඇතුලේ මෙන්න තියෙනවා මිශ්‍ර ක්‍රියාව යෙදিলা තියෙන තැන. පැහැදිලිද? රයිට්. අපි තව එකක් ලියමු. අපි කියනවා මෙහෙම තාත්තා ටීවී බලන ගමන් බත් කනවා. තාත්තා ටීවී බලන ගමන් බත් කනවා. එහෙනම් ඔය වාක්‍ය ඇතුලේ මිශ්‍ර ක්‍රියාව යෙදিলা තියෙන තැන කොතනද? බලන ගමන්. එහෙනම් එතනටයි මේ මිශ්‍ර ක්‍රියාව අපි ජපන් භාෂාවෙන් හදාගන්න ක්‍රියාපදේ එකතු කරන්න ඕනේ. පැහැදිලිද? රයිට්. එහෙනම් ලියලා බලමු අපි වාක්‍ය. තාත්තට කියනවා ඔතෝසන් කියලා. ඔතෝසන් වා ටීවී බලන ගමන්. ටීවී එකට කියනවා තෙරෙබි කියලා කත කරන වර්ඩ් එකක්. තෙරෙබි ඕ බලනවට කියන්නේ මිරු. එහෙනම් මිරු වල නගර කියන පැටර්න් එක මිරු වල මිශ්‍ර ක්‍රියාව මිනගාරා. මිනගාරා. ඔතෝසන් වා තෙරෙබි ඕ මිනගාරා ටීවී බලන ගමන් බත් කනවා. බත් කනවා කියලා කියන්නේ ගොහන් ඕ තබෙමස්. ගොහන් ඕ තබෙමස්. ඔතෝසන් වා තෙරෙබි ඕ මිනගාරා ගොහන් ඕ තබෙමස්. තාත්තා ටීවී බලන ගමන් බත් කනවා. එහෙනම් මෙන්න තියෙනවා මිශ්‍ර ක්‍රියාව. අපි තව වාක්‍යයක් ගමු මෙහෙම. අපි කියනවා මෙහෙම YouTube එක බලන ගමන් ජපන් භාෂාව පාඩම් කරනවා. එහෙම නැත්නම් YouTube එක බලන ගමන් ජපන් භාෂාව පාඩම් කරමින් ඉන්නවා. ඔන්න ඔය වාක්‍ය අපි ලියලා බලමු. YouTube එක බලන ගමන්. එහෙනම් බලන ගමන් කියන කොටසට තමයි මේ නගර කියන එක ඇප්ලයි වෙන්න ඕනේ. රයිට්. ලියලා බලමු. YouTube කියලා කියන්නේ අපි කතකන වර්ඩ් එකක් තමයි භාවිතා කරන්නේ. YouTube කියලායි කියන්නේ. U අකුරත් ඇදෙනවා. ඊළඟට chu කියන අකුරත් ඇදෙනවා. YouTube. YouTube ඕ බලන ගමන් කියන්නේ මිනගාර. YouTube ඕ මිනගාරා ජපන් භාෂාව පාඩම් කරනවා. निहोंगो කියලා කියන්නේ ජපන් භාෂාවට निहोंगो ओ बेंक्यो शिमास කියලා කියන්න පුළුවන් මෙතන निहोंगो ओ बेंक्यो शितेइमास පුරුද්දක් විදිහට කරනවා निहोंगो ओ बेंक्यो शितेइमास තේයිමස් කියන එක භාවිතා කරන්න පුළුවන් අපිට මේ වෙලාවට මෙතන කවුරු හරි निहोंगो ओ बेंक्यो शिमास කිව්වත් වරදක් නෑ පැහැදිලිද YouTube を見ながら日本語を勉強していますමෙන්න දිනනවා මිශ්‍ර ක්‍රියාව බලන ගමන් කියලා කියන එක. පැහැදිලි නේද? මම හිතනවා ඔයාලට අද වීඩියෝ එකෙන් මිශ්‍ර ක්‍රියාවක් කොහොමද ජපන් භාෂාවේදී හදාගන්නේ කියන එක ගැන සහ වාක්‍යයක් ඇතුලේ කොහොමද මේ මිශ්‍ර ක්‍රියාව භාවිතා කරන්නේ කියන එක ගැන පැහැදිලිව අවබෝධ වෙන්න ඇති කියලා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් ඊළඟ සතිය හම් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න ගෙදරට වෙලාම එහෙනම් ගිහිල්ලා ඉන්න හැමෝටම සයෝනරා